ඔන්න අදත් මං ඔයාලට ඇම්ඩයි අලුත් කතාවක් කරන් ආවා. අද කතාව තමයි ඇම්ඩලයි ගෙදරට අල්ලපු ගෙදර නැන්දා ඇම්ඩගෙන් ඉල්ලපු උදව්වක් ගැන. එහෙනම් දැන් මං කතාව පටන් ගන්නවා. ඔන්න ඇම්ඩලයි ගෙදරට අල්ලපු ගෙදර නැන්ද කෙනෙක් හිටියා. ඒ ගෙදර ඉන්නේ ඒ නැන්ද විතරයි. මොකද නැන්දයි මහත්තයා රැකියාවකට රට ගිහින් ඉන්නේ. ඔන්නෝම දවසක් තාරෑ නැන්ද ඉන්නකොට එකපාරටම සාල් ලයිට් එක නිවුණා. නැන්ද හිතුවේ ලයිට් ගියා කියලා. නැන්ද පොඩ්ඩක් එළියට බහලා බැලුවා වටේ පිටේ ගෙවල් වල ලයිට් තියෙද කියලා. බලනකොට ඒ ගෙවල් වල ලයිට් තියෙනවා. ඉතින් නැන්ද හිතුවේ ට්‍රිප් ස්විච් එකවත් ගිහිල්ලා කියලා. නැන්ද ඇවිල්ලා ඒකත් බැලුවා. ඒකත් ඕෆ් වෙලා නැහැ. දැන් ඉතින් නැන්දට හිතා ගන්නත් බැරි නිසා ඕම රෑ වෙලා නිසා නැන්ද නිදා ගන්න ගියා. ඉතින් ඊට පහුවෙන්ද උදේ නැන්ද කල්පනා කරා කොහොමද මේක හදාගන්නේ කියලා. ඔහොම කල්පනා කර කර ඉන්නකොට නැන්දර මතක් වුණා අල්ලපු ගෙදර ඇම්ඩ ඉන්නෝ. ඇම්ඩට කියලාවත් මේක හදා ගන්න ඕන කියලා හිතාගෙන නැන්ද ඇම්ඩලයි ගෙවල් පැත්තට යන්න ගියා. යනකොට ඇම්ඩලයි අම්ම ගෙවල් අතු ගානෝ. නැන්ද ගිහින් ඇහුව ඇම්ඩලයි අම්මගෙන් අක්කේ ඇම්ඩ ඉන්නවද කියලා. එහෙම හද්දි ඇම්ඩලයි අම්මත් උඩ ගියා. මොකද ඇම්ඩ ජල්ත පොරක්නේ, මොකක් හරි කේස් එකක් දාගෙන කියලා තමයි හිතුවේ. ඇම්ඩලයි අම්ම ෂේප් එකේ ඇහුවා ඇයි නංගී මොකටද කියලා. ඊට පස්සේ නැන්ද කිව්වා අනේ නංගී ඊරෑ අපේ ගෙදර සාරේ ලයිට් එක එකපාරට නිවුණනේ, මම පොඩ්ඩක් ඒක හදව ගන්න ඇම්ඩ එක්කන් යන්න කියලා ආවේ. ආ එහෙමද නංගී, දැන් නම් ඇම්ඩ ඉස්කෝලේ ගිහිල්ලා මං ආවම කියන්න කියලා ඇම්ඩලයි අම්ම කිව්වා. හා කේන ආව මෙන්න කියන්නකෝ කියලා නැන්ද යන්න කියා. ඔන්න ඉතින් හවස දෙකමාර විතර වෙද්දි ඇම්ඩ ගෙදර එන්න ආවා. ගෙදර ඇවිල්ලා ඔස් එකක් දාලා ඇඳුම් මාරු කරලා එහෙම ඇම්ඩ කන්ලේස්තු වෙන්න ආවා. ඇම්ඩ හොම කද්දි ඇම්ඩ ලයි අම්ම ඇවිත් කිව්වා අල්ලපු ගෙදර නැන්ද ඔයාව හෙව්වා කියලා. ඇම්ඩ ඇහුවා ඇයි ඒ මොකටද කියලා. ඇම්ඩ ලයි අම්ම කිව්වා ඒ නැන්දලයි ගෙදර බල්බයක් මොකද්ද වෙලා පොඩ්ඩක් ඔයාට කියලා බලව ගන්න කියලා. හා හා එහෙනම් මං හවස වෙන ගිහින් එන්නම් කියලා ඇම්ඩ කිව්වා. ඔන්න ඇම්ඩ කාලා බීලා පොඩ්ඩක් නිදා ගන්න කියලා ගියා. ඔන්න ඉතින් ටිකක් හවස වෙද්දි ඇම්ඩට හැරුණා. ඇම්ඩට මතක් වුණා නැන්දලයි පැත්තට යන්න ඕන කියලා. ඉතින් ඔන්න ඇම්ඩ නැන්දලයි පැත්තට යන්න යනවා. ඕම යද්දි නැන්දත් ඉන්නවා ඇම්ඩ එනකන් ගේ ඉස්සරහටලා වාඩිලා බලාගෙන. ආ ඇම්ඩ ඔයා එනකන් තමයි මම මේ බලන් හිටියේ කියලා නැන්ද කිව්වා. ඇයි නැන්දේ මොකද වෙලා තියෙන්නේ කියලා ඇම්ඩ ඇහුවා. නැන්ද ඇම්ඩට කතාව කිව්වා. ඇම්ඩත් ඉතින් ගේ ඇතුළට ගියා. ගේ ඇතුළට ගිහිල්ලා පුටුවක් එහෙම ඇදලා අරගෙන පුටු උඩට නැගලා බල්බ ගැන පොඩ්ඩක් බලන්න ගත්තා. නැන්දත් පහල ඉඳන් පුටු අරහෙට මෙහෙට යන හින්ද පුටුවත් අල්ලගෙන උඩ බලන් හිටියා. ඇම්ඩත් බල්බ ගලවලා අරන් පොඩ්ඩක් අරේ මේ කරලා බැලුවා. ඔම ටික වෙලාවකින් නැන්ද ඇහුවා ඇම්ඩු ගැහිලයි කියලා. ඇම්ඩ කිව්වා තාම ගැහිලා නම් නැහැ, ඒ කෙන්ද චුට්ටක් නම් කැඩිලා තියෙන්නේ, ළඟදිම ගැහේ නැන්දේ කියලා. ඔබත් මෙවැනි අලුත් වීඩියෝ ලද සැනින් ගෙන්වා ගන්න ලව්ලි සිටි අපිව සබ්ස්ක්‍රයිබ් කර සහයෝගය දක්වන්න.